සමන්තාචක්කවාලේසූ අත්‍රගฉันන්තුදේවතා සද්ධමං මනිරාජස්ස சුනන්තු සගමහදัง ධම්මස් සබනකාලු අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සබනෙකාලු අයං බදන්තා නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්දස්ස සියලුම ශ්‍රාවක ශශාවිකාවන්ට අනන්ත බුදුගුණ මහිමය ජීවිතයට ආශීර්වාදයක් වේවා කියලා අදත් දේශනාව ආරම්භේම ප්‍රාර්ථනාවක් හැටියට පුද කරන්නට කැමති. හෙට දවස පොසුන් ර පසලොස්වක දවසායේ අපේ රටේ ඓතිහාසික වශයෙන් අවධානය යොමුකර බැලූ කල්ලි රට ඉපදුන්නු දවස කියලකි වොත් හරි. ජාතිය ඉපදුු දවස කියලකි වොත් හරි සංස්කෘතිය ඉපදුුණු දවස කියලකි වොත් නිමැරදී. සාහිත්‍ය කලාව සාශ್්‍රීිය ඥානය මේ සියල් එෙහිම උපත සිද වූ දවස පොසොන් දවසයි කෙනෙක ඉතාම පැහැදිලිව අපිරටේ සියලු දෙනාගෙම පිළිගැනීම වී තිබෙනවා. එකට හේතුව මහා මහින්ද මහරහතන් වහන්සේ. පොසොන් පුරපසලොස්වකදා අපට උදාර දායාදයක් උරුම කල නිසා බුදුපාණන් වහන්සේ තෙවරක් මේ රටට වැඩම කර තිබුණත් ධර්මය ස්ථාපිත වනේ නැහැ. ධර්මය ස්ථාපිත කිරීමේ ඒ උතුම් කාරය පැවරුණේ මහා මහින්ද මහරහතන් වහන්සේට උන්වහන්සේගේ ලංකා ගමනය සිදුවීමත් එයින් තතාගත ධර්මය අපරටේ ස්ථාපිතවීමත් ඒත් පදනම් කරගෙන නව සංස්කෘතියක් නවශිෂ්ඨාචාරයක් නව ශාශ්්‍රාලෝකයක් නව දේශපාලන්න ලෝකයක් හැම පැත්තක්ම දියුණුවෙලා ගොඩනැගිලා. රටක් හැටියට ලෝකයේ වැජබෙන්න්න බබලන්න අභිමානනීය වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්නේ මේ උදාර පොසොන් දවසේ සිදුුවවෙච්චා ඉතිහාසික කාර්භාරය නිසා. එනිසාපි මහා මහින්ද මහරහතන් වහන්සේ බොහෝම සෙරසාබි වන්දනයෙන්සිෙහිකරමින් වහන්සේට මුළු මහත්ජාතියේම නයගති භාවය පලකරමින් මේ පොසොන් උදාව පසුබිමේ මේ දහම් දෙසුම සිදුකරන්න මකල්පනා කරන්නේ අද දවසේ දෙසුම අරඹන්නට පෙර මඔබට විශේෂයෙන් කෘති දෙකක් ඔස්සේ අදහස් කිහිපයක් ඔබේ සිත්වල ගොඩනගන්නට ම අපේක්ෂා කරනවා. ශ්‍රද්්‍යයවධනපුර විශ්වවිද්‍යාලයහි සංස්කෘත භාෂා අධ්‍යනාංශයෙහි මහාචාරය සමන් චන්ද්‍රරාණසිංහ මැත්තුමා ලංකාවේ ගිහි ජනතාව අතරේ ගිහි උගතුන් අතරේ සංස්කෘත භාෂාව පිළිබඳ පරතෙරට ගිය දැනුමක් සහිත ඉතාම විශිෂ්ඨ ගනයේ බුද්ධිමතෙක්. එතුමා මෑතකදී සංස්කෘත ආචාර්වරයකුවන ශ්‍රීනාරායන විසින් කචිත හිතෝපදේශය නම් වූ ග්‍රන්ථයෙහි පද්දෙසීයක් අපූරුවට සිංහල භාෂාවෙන් කියවන්න පාටකයාට අවකාශ සලසාදී තිබෙනවා. එය එම කෘතියේ නම උපදේශෂතකයමකෘතිය සාමාන්‍ය පාටකයාටත් පොදුපාටකයාටත් විදක්ද ට සමාජයටත් නැවුම් අදහස් ඇති කරන්නට සමත්වන ග්‍රන්ථයක්. විශේෂයෙන් අපි ඉතෝපදේශය බොහෝ අවස්සාවල්වල අප අධ්‍යාපනය තුළ භාවිතාවට ලක්වෙන කෘතියක්. එහි වැදගත්ම පද්‍යසීයක් සංස්කෘත නාගරාක්ෂරේෙන්ද සිංහලාක්ෂරයද සිංහල පද්ධයකින්ද අර්ථයකින්ද ඉංග්‍රීසි අර්ථකතනයකින් ද ඉදිරිපත් කල්ල තියෙනවා. ඒකන මට හිතුුණ එතුමා මාවිත මේ පොත පිල්ිගෙන්වාට පස්සේ මේ පොත කියව්වාට පස්සේ මෙහියන සාරගහරබ අදහස් සෑම ධර්ම දේශනාවකදම එයි අංශුමාත්‍රයක් අපේ පින් බර්ශ්්‍රාවකයන්ගේ අවබෝධයට එකතු කළොත් හොඳයි කියලා. එහි දෙවන පද්‍ය හැ තෝරාගත් පද්‍යමා ඔබට ඉදිරිපත් කරන්නේ දෙවෙනි පද්‍යය අපි සංස්කෘත ගායනාව ඉදිරිපත් කරන්නේ නෑ කාලය ගතවනු නිසා අපි මහාචාර්තුමන්නේය සිංහලට නංවා ඇති අපූර් පද්‍ය ඔබේ පහස්සුව වෙනුවෙන් මා ඉදිරිපත් කරනවා විපතේදී දිරිය සම්පත් ලඟ ඉවසීම සබයට වදන් රණබිම විකුමන් කපෑම. දැනුමෙහි ඇල්ම කිත් ලදවිට තුටුුවීම උතුමන් සිරිත බව සලකනු හැමදාම නැවතත් මේ කවි ආසාසිටින කෙනෙකුට නිරවුල්ව ය වටහා ගණට නොහැකිවුුණවා නම් නැවතත්මාකයන් කැමති විපතයේදී විපතිදි දිරිය සම්පත් ළඟ ඉවසීම සබයට වදන් රණබිම විකුමන් පෑම. දැනු මෙෙහි ඇල්මකිත් ලදවිට තුටුුවීම උතුමන් සිරිත බව සලකනු හැමදාම අර්ථය වඩාත් සරලව ඔබට ඉදිරිපත් කළොත් විපතෙහිදී දිරිමත්වීම සම්පත් ලදවිට උඩගුණොවීම සභාවෙහි වාක්්ෂාතූරය යුද්ධයෙහිලා වික්‍රමය කේර්තියෙහිලා ප්‍රීතිය ශාශ්‍ර අභ්‍යාසයහිලා මහත් වූ ඇල්ම යන මේවා මහාත්ම ගුණ ඇතිට. ශරිතත ලක්ෂණ හැටියට හිතෝපදේශකාවේහි ශ්‍රීිනාරායන් දක්වපු අදහස කොචර අර්ථ සම්පන්න ද අපේ නූතන පාඨකයාට පොදු සමාජයට පාසැල් දරුවන්ට වියතුන්ට සරසවිප්‍රජාවට කොයාකාැරිින් බැලුවත් මංහිතන්නේ මේ කියන අදහස් පිට්ටිකක් හිතට ගන්නට ඕනේ විපතේදී දිරිය අපිට අප්‍රමාන ජීවිතය අභියෝගෙන්න්න පුළුවන් බාධාවන් එන්න පුළුවන් විපත්වෙෙන්න්න පුළුවන් කරදරෙන්න්න පුළුවන් කාටද එහෙම නැත්තේ. බුදුහාමුදරුවන්ටත් කරදර විපත් කොච්චර තිබුණද. බුදුහාමුදුරුවෝ එහිදී කිංචමාන විකාව ඇවිල්ලා අදහස් පල කළ වෙලාවෙේ. බොහොමද හිටියේ දිරිමත්ව හිටියා දහිරය මත්ව හිටියා ඒ දහිරයමත් බව චංචිමානවිකාව පරාචය කරන්න හේතුනා උන්වහන්සේ ඒ සඳහා භාවිත කළේ ඉවසීම නම්මු දහිරයයි ඉවසීමේ දහිරය එ නිසාහ පී කොරෝනා සමය ඉවසීමෙන් ගෙව්වා ආර්ථිකාරබුද්ධ සමය ඉවසීමෙන් ගෙවීමෙන් සිටිනවා තවදදුරටත් අපට කාලයක් මේ ඉවසීම මේ විපත් සමයගත කරන්න සිද්ධ වෙනෝ. ඒවගේම සම්පත් ලද විට උඩගු නොවීම. අපිට සම්පත් වස්තුුව මිලමුදල් ඒ දේවල් සමහර වෙලාවට නැති කෙනෙකුට ලැබුණහම ආඩම්බර වෙනෝ. උඩගු වෙනෝ. සමට ඒවයිම ඒ වනසී යන්නක් පුළුවන්. එනිසා කිසිවිට එක තනතුරු තාන්නමාලන සම්පත් නිල තනතුරුවාදිය ලැබුණහමක් උඩගු නොවී නිහතමානීවීම මහාත්ම ගුණයක්යැකිරෙන එක සඳහන්. සභාවෙහිදී වාක් චාතූරය ඕනම සභාවකද තමන්ට පැවරුණත් කතාබහා එය ඉතාම පිළිවෙලට පැහැදිලිව. තමන්ගේ වාක් චාතූර්ය පල කරන්න පුළුවන්නම්. එය උදාර මහාත්ම ගුණයක් හැටියට දකිනෝ. එවගේම තමයි යුද්ධෙහිලා වික්‍රමය. ඒ යුද්ධයට යන කෙනෙකුට හිතෝපදේශය දැක්කූ උපදේශය. ඊළඟට කීර්තිය හිලා ප්‍රීතිය කෙනෙකු වඩවඩාත් කීර්තිමත්වන විට එයින් සතුටුවෙන්න තෘ්තිමත් එන්න හැබැයි උඩගුනොවන්න. වැදගත්මදේ මහාත්ම ගුණයක් හැටියට ශාස්ත්‍ර අභ්‍යාසයහිලා මහත් ඇල්ම. ඒ නිසා හැමෝම සමහර වෙලාවට වියපත් අය හිතන්න්නිපා අපට ශාස්ත්‍ර අධ්‍යාපනය වමනෑනැහැ කියලා. අපි හැමෝටම ශාස්ත්‍ර අභ්‍යාස වුවමනයි. මේ මහච්චාර සමං් චන්දරණනසිංහ සූරීන් ලියා ඇති මෙමෙන ග්‍රන්ථයක් පරිශීල්නය කරනකොට සැබවිම එය ශාශ්්‍රඥානය දියුණුවෙන්න හේතුයනෝ. එනිසා අ ව්‍යපත් කෙනෙකුට වනත් මේ භාවිතාවන් හරිම වැදගත් කියෙනෙ එක සඳහන් කරනවා. එමෙන්ම එහි ඔය විදියට එන වැදගත් හිතෝපදේශ ප්‍රකාශන මඔබට ඉදිරි දහම් දෙසුම් වලදිත්. අවස්ථාවට උච්චිත පරිදි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙනවා. කලය ගෙවෙන නිසා දෙසුමට මාව දහනියමු කරනවා. ම ඔබට ආරාධනා කරනවා තව තපූර් කෘතියක් මාවත ලැබුණා ලක්ෂ්මන් පියසේන නම් වූ මාධ්‍යවේදයා විසිං රචනා කරන ලද බාරුන්. මග හැරුන්ු මග මේ අපූර් පර්ේෂණය මේ රටේ පපුදු ජනතාවට වනක් මේ තොරොතුරු දැන ගැනීම ඉතාම වැදග බාරුන් කියලක කියන්නේ බාරුන් ජයිතලක සඩ ජයිතලක කියලා අප කියන ශ්‍රීමක් ඩබ ජයිතලක උතුමන් යටත් විජිත සමයේ අපේ රටට දුන්නු ශ්‍රේෂ්ඨ නායකත්වය. මංහිතන්නේ අපි ඇගයීමට ලක් කරන්නේ නැහැ. ජාතියේ පියාවෙන්නට හිටිය කෙනෙක් ඩිබී චයිතලෙක මැත්තුමා එතුමාට ආවකාශය මගහැරී ගියා එතුමා මම සලකන්නේ දඹ දෙනි යුගයේ විසූ දෙවන පණ්ඩිත පරාක්‍රම්භාහු රජුගේ පුනරාගමනයක් කියලා මේ. චරිතය පිළිබඳ වැඩිදුර තොරතුරුත් මඔබට ඉදිරිදේශනවලද ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය දහම් දෙසු මෙදී අවධහනයට යොමු කළේ මිලිඳු රජ්ජුරුවෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහපු තවත් ප්‍රශ්ණය නිරාකරණය කළ පිළිවෙල. මිළිඳ රජතුමා ඇහුවා බුදුන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ලොව කම්පාීම මහපොව කම්පාවන කාරණාටක් දේශනා කල්ල තියෙනවා එහෙම දේශනා කර තිබියදිත් වෙසතුරු රජු දරුවන් දන්දුුන් වේලේ සත්වරක් පොළව කම්පිත වනාය කියල තවත් අදහසක් තියනවා. එතකොට මේක ගැලපෙන්න්නේෙ නෑනේද. මේක බොරුවක් ද. ද මේ අනුවර බුදුරජාණන් වහන්සේගේ දේශනාව බිඳ වැටෙනවනේද. මංහිතනවා ම නැවත නැවතත් ඔබට කියන්නේ මේ මිල්ලිඳු රජතුමා අරගෙන එන්නේ මිස්සදිස්ට අදහස්. එදා සමාචයේ කිස්සුපූර් ක්‍රිස්්ස පූර තුංගෙන සේවසේදී ඉන්දයානු සමාජය තුළ ගොඩනැගුණු මිස දිටුවන්ගේ අදහස් බුදුපාණන් වහන්සේ පරනිර්වාණයට පත්වෙලා අවුරුදු තුන්සීයක් යන තැන කොයිතරං මිස දිෂ්ටුවන්ගේ අදහස් ඉස්මතු වී තිබුණාද යන්න ප්‍රකට්ට කෙරෙන ග්‍රන්ථය තමයි මිලින්ඳ ප්‍රශ්නය මිතන මිඳද ප්‍රශ්නය පිළිබඳව වෙවිිධ විචාර විමර්ෂණ සිදුවී ඇතත්. කිසු විටකත් ම එවැනි අදහසක් බොහෝ දෙනෙකු පලකරනවා අසා නැහැ. අපි මිලින්ඳ ප්‍රශ්නය ධර්මකාරණ කෙරහි අවධාන යොමු කෙරවා විනා මිලින්ඳක් ප්‍රශ්නය පසුබිමේ ඇති සමාචය තේරුම් බේරුම් කරගන්න උත් සහ කළේ නැහැ. පෙර විචාරකයන්. එ එයා අද අපිට වඩාත් දැනෙන කාලපරිච්චේ දෙයක්. බුදුරජාණන් වහන්සේට සහ දහමට මෙස දිටුවන් විසින් මේදිනවල එල්ල කරන ප්‍රබල ප්‍රහාර අපි එක එක පුච්චලයන් හරහා දුටුවා පසුගිය කාලයේ පුරාම දළදා වහන්සේ පිළිබඳව ඉරිපත් කරන ලද මිත්‍ය අදහස් ප්‍රවාදඒවගේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලය ගැන බුදු හාමුදුදරෝ ගැන ඒවා ඔක්කෝම මේ දහමට සහය බුදු සිරිතට ගර්හා කිරීමේ අරමුණින් ඉදිරිපත්වන දේවල් එ ගර්හා විශේෂ අරමුණු ශක්ෂාත් කර ගැනීමේ උදෙසා සිදු කරන්න සංස්කෘතිකමය අර්බු දෙයක්කය මේ සංස්කෘතියට පහරදීමෙන් අපේ ජාතියේ කොඳුනාරට බිඳින්න පුළුවන් කෙල හිතනවා. ඒදේ තමයි ඇත්තටම එන් සිද්ධ වෙන්නේ. ඒ නිසා පෙන්වත්න අපි මේ වර්තමානයේ මුහුණ දෙන තත්ත්වේ අතීත අවස්ථාවක් දකිනවා මිලින්ද ප්‍රශ්නයෙන්. මිලිඳ රජතුමා ඒදා මිස දිටුවන් විසින් නගන ලද ඒ ප්‍රශ්න එක එකන නාගසේන තෙරුන් වහන්සේ වෙතට ඉදිරිපත් කල්ලා නිරාකරණය කරගන්නට කොච්චරවෑයම් කරනවද කියලා බලන්න. ඒනිසා දැ මේ රජතුමාගේ අදහසක් නොයි. රජතුමා ඉදිරිපත් කරන්නේ ප්‍රබලව මිති්‍යාදශ්ටිකයෝ වාද විවාාද කරන තත්වයක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පොළොවකම්පාවෙන් අවස්සාටක් කියල තියෙනවානම් කොහොමද වෙසන්තර්ජාතකයේ වෙසතුරු රජු දරුවන් දදුුන් වෙලාවේ පොළොව කම්පාවනාය කියල නැවත දේශනාවක් ඉදිරිිපත් කරහනිමු මේක පරස් පරයිනේද. හැබැයි පෙන්වත්නි එකක් පේනවා එදා මිනිස්සු ගැරහිමක්කර නටියෙන් නොව ධර්මය පිළිබඳව තිබුණු මත තමයි මේ සාකච්ඡා කල්ල තියන්නේ. තකොට බ්‍රහ්මජාල සූත්‍රය අද ඉස්මතු වෙලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදු හිමිය අන්දේශනා කරන්නේ මගේ ධර්මය විවෘතයි ඕනෑම කෙනෙකුට මේ ධර්මය විමසන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන් විනිශ්ෂය කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඉඩදීලා නෑ මේ ධර්මයට ගරහන් අද මිනිස්සු කරන්නේ ධර්මය න දැන ධර්මය ගැන කිසිවක් නො දැන ඒ දහමට සහශාස්තුවරයාට ගැරහිීම. එකනිසාම මේ කිස්සුපුර තුන්ගන සේවසය සිදුවීමක් අද සිදුවීමත් අතරේ වෙනස පවා ඔබට මේ අනුව වටහාගැන්ට පුළුවන් නාගසේණයන් වහන්සේදා රජතුමාගේ මේ ඉදිරිපත් කළ මිසද්දිිට්ටු මතය අපූරුවට කණ්ඩනය කළේ අපූරු නිදසුන්තුනක් ගෙනහැරපාමින් පලවිනේක තමයි ඔබට මතක ඇති මහාමග තුනේ නිදසුන ඒවගේම දස නදීන්හි නිදසුන සහස් සය අමාතවරුන්ගේ නිදසුන. කොච්චර වලාවන් තිබුණත් මහාමේග තුනක් ගැනකිව්වා කොච්චර ගංගාවල්තිබනත් දස නදීන් ගැනකිව්වා නදී කියන වචනයට දෙන්න ගංගා දහයයි කළකිව්වා කොච්චර අමාත්‍යවරු හිටියත් රජකුට ප්‍රධාන මාත්‍යවරු ඉන්න හයදනයි කළකිව්වා ඒ නිදසුන් අරගෙන පින්වත්නි පොළොව කම්පාවීම් කොච්චර තිබුනත් විදවස්වා යන පුළුවන්න බදුරජාණන් වහන්සේ ඒවායින් විශේෂ අවස්ථා අටක් ගෙනහැරපාපු බව තමයි මෙහිදී සඳහන් කළේ. ඉතිං ඒ කතාව අපූරුවට නාගසේන හාමුදුරු සාකච්ඡා කල්ලා රජතුමාගේ ධර්මාවබෝධය සහ මිත්‍ය අදෘෂ්ටික මතවාද කණ්ඩනය කළහම ජතුමාය ඉස්මුදුනින් පිල්ලිගෙන එය නැවත එවැනි මතවාද නොදරන්නට ඒ මතය තහවුරු කළ. අද අපි එතැන්සිට ඔබට මිලිඳ ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ සිවිරාජ ප්‍රශ්නය සිවිරාජ ප්‍රශ්නය අපේ බණපොතේ රජතුමන් පිළිබඳව සිවවි. නම්ර ජතමන් පිළිබඳව අපේ ශ්‍රාවකයන් අප්‍රමානව විවිධ දෙසුම්වලදී විවිධාකාරෙන් අසාදැනගෙන තිබෙනවා. මේ කතාව මේ ප්‍රශ්නය සහම විසඳුම බනහනෝඔබෙට ධර්මඥානය ප්‍රකටකරගන්නට අපූරුවන හේතු කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් වෙන අවස්සාාවක් හැටියට මාදාකින්නේ. එබැවින් සිවිරාජ ප්‍රශ්නය අසා බලන්නයි මාවබට මෙතැන් සිටාරාධනා කරන්නේ. නැවතත් රජ්ජුරූ අර වෙසන්තර කෘත්තුවිීකම්පා ප්‍රශ්නය නිමේයනෙ එක නිමාවට පත්වනාට පස්සේ ඊළඟ පැනයට රජතුමායනවා එතකට දැන් රජතුමා එතටම හොඳ පර්ේෂකයක් කෙල මට කියන්න පුළො. ඇයි එතුමා පරේෂකයෙක් වෙන්නේ පින්වත්නේ එතුමා සමාජය තුළ පැනනැන්වී තිබුණු විවිධ අදහස් මතවාද සියල්ල හොඳින් ගොනු කරගත්ත කෙනෙක්. එනිසා ඒ ප්‍රශ්නයක් ඉවර කරෑට පස්සේ එතනින් අවසානන් වෙන්නෙ නැතුව එයින්ම ඊළග ප්‍රශ්නය නිර්මාණය කරගන්න. එතකොට ඒ ප්‍රශ්න ඔක්කෝම මිලිඳු රජුගේ ප්‍රශ්න නොවෙයි සමාජේතිවිිච්ච ේවල් ඒග නිසායි සමාජ ගතවතිබිච්ච දේවල් පිළිබඳ හොඳ අවබෝධයක මේ මිලින්ඳු රජතුමා සිටි බව තමයි මේ අනුව අපට දකින්නට පුළුවන් වෙන්නේ. නැවතත් රජ්ජුරුවෝ ස්වාමීණි නාගසේණයන් වහන්ස සිවි මහරජාණන් විසින් අන්ද වූ යාචකයෙකට තමන්ගේ ඇස් දෙන ලද්දේය නැවත අන්ද වූ ඒ සිවි රජහට දිව ඇස් උපන්නේය කියා මෙසේ නුඹවහන්සේ කියන සේක දැන් මේක මහිතනොයි මේ ඉපැරණේ සිදුවීමක්උන වර්තමානයට හරිම අදාලායි. අක්ෂි බද්ධයක් ගැනන මේකයන් දැ. අන්ද වූ යාචකයකුටනේ ඇවිල්ලතියෙන් තුරේ යාචකයාගේ ඇස් අන්දව තිබිලතින ඔහුට පෙනීමක් ලැබුණේ නැහැ. ඒ අන්ද යාචකයා ඇස් ඉල්ලාගෙන සිවි රජතුමාළඟට පැමිණි කල්ලි ඔහු බෝධිශත්වයන් වහන්සේ ඒ යාජකයාට තමන්ගේ දැස් ගලවා දෙන්න තරම් දාන පාර්මිතාව ඉතාම ඉහල ලෙසින් සම්පූර් කල්ල තිබුණා. එතකොට මේක මෙහෙම කතාවක් තියෙනව නේ ද ස්වාමීණි කියෙලා අහනවා. සිවි රජු. ලඟටාපු අන්ද යාචකයකුට තමන්ගේ ඇස් ගලවාදී ඔහුට පෙන්ුම ලබා දුන්නාය කියලා එිනිසා අපේ ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය දොස්ර හටෂන් සිල්වා මැත්තුමාගේ නායකත්වයෙන් ආරම්භව අපේ රටේ බොහෝ දෙනෙකු මියන මොහොතේ මේ කාරය සිද්ධ කරනවා ශ්‍රී ංකා ක්ෂිධාන සංගමයේ ලියාපදිංචිවෙච්ච සවහසක් ජනයා තමන්ගේ මේයාමත් සමඟ ෂණිකවම දන්වා පෑකහිපයක් ඇතුළත ඒඇස් තව කෙනෙකුට නොපෙනෙන කෙනෙකුට පෙනුම ලබා දෙන්නට භාවිත කරනවා මේක විස්මිත සැත්කමක් මංහිතන්නේ අපගේ ලංකාවේ සමහරයගේ අක්ෂි චීනය ඉන්දියාව ජපානියාගේ ආදී රටවල අන්ද පුද්ජලයන්ගේ පැනීම ඇති කරන්නට භාවිත කරනවා මේ වන විට මං්‍යතන්නේ දහස් දස දහස් ගණනක් එලෙස අක්ෂිධාන සංගමය හරහා පෙනීමලබාගෙන තියෙන. එතේ නූතන සංසිද්ධිය පැරණ සාහිත්‍යය තුළ මේ අනුව අපූරුවට ර්තා තිබෙනවා. රජතුමහන්නේ ස්වාමීණි මේ වචනයත් වචන රසයට කසටක්මෙන් දැනෙනා බැවින්. ඇස්දන් දුන්නාය කියන සිවිරජුගේ ඒ කතාවට කිල්ලුටක් එකතු කරනවා කහටක් එකතු කරනවා මකක් නිසාද පින්වත්න සිවිරජු ඇස්දන්දුන් පසු ඔහට දිවැස් ලැබනාාය කියන කතාවෙන්. ඔහුට දිවැස් ලැබනාාය කියන කතාවෙන්. ලො ඇද ඉන්න මෝඩමිනියෙකුට වනත් ඕකහන්න පුළුවන්. අර නටාසාද කටාසාද වේදිකාවේ ඔහොම ප්‍රශ්නය ඇහුවේ ඒ විදිහටම මේ වගේ ප්‍රශ්නකුත් අහන්න පුළුවන්. ඇස්දන්දුන් කෙනෙකුට ොහ ඔය විදියට නූගත් මෝඩ අල්පස්චුතයකුට ප්‍රශ්නගන්න පුළුවන්. ඒ ප්‍රශ්නය එදත් ඒ විදියට නැගුණු බව ඉතාම පැහැදිලි එනිසා මිල්ලිඳු රජතුමා කියනවා ස්වාමීණි මෙය සිවි රජ කතාවස්තුවට කෙලුටක් ඇති කරනවා කහටක් ඇති කරනවා මේක විසඳා දෙන්න. රජතුමා කියයාන වැරැද්දක් මෙන් දැනෙන බැවින් දෝස සහිතය. මෙහම කියනවන එක දොස් සහිතයි. එක බැරද්දක්. දිව ඇස් ඉපදීමට කාරණ වස් නැසීගිය කල්හි අහේතුක වූ අවස්තුක අක්ෂිකූපයෙහි ඇසගේ ඉපදීමක් නැතෙයි කියා සූත්‍රධර්මෙහි වධාරන ලද්දය. එකන්නේ ද දිවැස කියන එක තේරුම් නොගත් කතාවක්තමයි අපට මෙතන පෙනෙන්නේ. සිවි රජතුමා ඇස් දන්දීමට ඇ දඳන්නට පස්සෙම ජීවත්ව සිටියදී අපි වගේ මියගිහිල නොවේ ඇතුම ජීවත්ව සිටියදීම ඇස් දදුුන්නේ. එට ඒ ඇස් තදුුනට පස්සේ ඒ අක්ෂිකහරයට කෝමඳ දිවස් ලැබෙන්නේ. දිවස් එකතු වෙන්නේ. ඒක එදා ධර්මය පිළිබඳව ඉස්මතුවෙච්ච ප්‍රබල ගැටල්වාක් ස්වාමී්‍ය නාගසේණයන් වහන්ස සිවි මහාරජාණන් විසින් ඇස් ඉල්ලූ යාචකයාහට ඇස් දෙන ලද්දේවී නම්. ඒ කාරණයෙන් නැවතදිව ඇ ල ඇත්තේයි කියා වදාල යම්මචනයක් ඇද්ද ඒවචනය බොරුවන්නේය. ඇස් දුන්නට පස්සේ තව ඇස් දෙකක් කාවයි කලකේ නොවනම් ඒක බොරුවක් නේද. ඒ අපි පිළිගන්නේ කොහොමද. න්න ඒ විදියට තමයි පින්වත්නි මේ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඉදිං සිවිමහ රජාණන්ට දිවැස් උපන්නේ වී නම් ඒ කාරණයෙන් සිවිමහාරජාණන් බිසින් ඇස් ඉල්ලූ යාචකයාහට ඇස් දෙන ලදැයිකයා වදාල යම්වචනයක් ඇද්ද ඒ වචනය බොරුවන්නේය මේ උබතෝ කෝටික ප්‍රශ්නය විසදාාලිය යුතුය. මේ උබතහෝකෝටික ප්‍රශ්නය විසඳාලන්න කියල එක තමයි මෙහිදී මිලදු රජතුමා ඇත්තටම ඉල්ලාසිටන ප්‍රශ්නය. පහිතනු අපේ ශාවකයන්ට මේ ප්‍රශ්නය දැන් හොඳටම පැහැදිලිනේ සිවිමහ රජතුමා ශ්‍රද්ධහාවිෙන් දානපාරමී බලෙන්න්, බෝධි සත්වයක් හැටියට පුරණ ලද පාර්මීදම් ඇති උතුමෙක් ඒ උතුමානන් මේ ඇස් දෙක දන්දීම හේතු කරගෙන ඔහුට දිවස් ලැබනාාය කියන කතාව කෙසේ විශ්වාස කරන්න ද. එක තමයි පින්වති ගැටලුව. මංහිතනව බණහනෝ වැහමෝටම දැ මිලිඳදු රජතුමා විසින් ඇසු අසන ලද්දා වූ ඒ ප්‍රශ්නය පැහැදිලි. සමට ඔබටත් මේ ප්‍රශ්නය ඔබේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබත් එහෙම විශ්වාස කළන් පුළුවන්. සමට ධර්මය දන්න කෙනෙකුට නං මෙය හරි සරලායි මෙ ගැන අමුතුුවෙන් සිතන්න තරම් දේවල් ඇත්තේ දැනහැ. කිසිේ විතත් පින්වත්නය අපි මෙ බොහෝ නිදසුන් ගෙන අපේ නාගසේන මහා මහරහතන් වහන්සේ කසේද නිරාකරණය කළේ මේ නිරාකරණය දැනගන්න ඔබත් කැමති නේද ඔබත් එය කොයිවිදියෙන් උන්වහන්සේ කණ්ඩනය කලාද කියන අවස්ථාව දැක ගැනීමට කිසියම් කැමැත්තක් ආශාවක් තියෙනවනේද බලන්න මොකද කියන්නේ කියලා බලවත් වූ වාද විඳීමෙනුත් අතිශයයිෙන් වාද විඳීමෙක් වන්නේ හැරිය නොහෙන බලවත් වූ අවුල් හෙනුත් අතිශ්‍යයින් අවුලෙක් වන්නේය ඒ ප්‍රශ්නය ඇතිමනු බොහන්ස කරා පැමිණේය. ඔන්න ප්‍රශ්ණය දැංනාගසයන හාමුදුරුවෝ ළඟත අාවහම මොකද නාගසයන හාමුදුරෝ කියන්නේ බලන්න කොච්චර මේ. හරණාව පහදන්න මොනතරං නිදර්ශනගෙන ඉදිරිපත් කරනවාද බලන්න මහරජානනි නගසින් හාමුදුරුවන්ගේ සුපුරුදු ඇමතුම සකලසිරින් නිධාන වූ සිවිනං මහරජාණන් විසින් රජ සැපතිං යුදත් ජීවිතයෙහි ලෝබයෙක් නොකොට දසපතා ආ අන්ද සක්‍රබමුණහට තමන්ගේ දෙයස උගුල්වා දෙන ලද්දේය. එතකට අපි නොදන්න දෙයක් දැන්මතෙන්දී එකතු වෙනවා. නිකන් බමුණෙක් නෙවෙයින් අන්ද බමුණෙක් හැබැයි සක්‍ර බමුණෙක් අ එක සුවිශේෂි. ඒ රඟතෑමක්ද නැහැ. සක්්‍ර දේවේන්ද්‍රයා අපි දන්නවා මෙවැනි විවිද්ධ අවස්ථාවල්හි සුවිශේෂී චරිතයක් වෙනවා. සුවිශෂී චරිතයක් දැන් බලන්න සක් දෙවිඳු සමහර වෙලාවට විවිධ වේෂයන් මවාගෙන සමාජයට ඇවිල්ලා ඒ විවිධ චරිත ලෙසයි ඉදිරිිපත් වෙමින් දැන් වෙස්සන්තර ජාතකෙත් ඕකමණි වෙන්නේ. මන්ද්‍රී දේවිය දාානයට ඉල්ලගන්න එන්න එන්නේ සක් දෙවිඳු. සක්‍රදේවෙන්. එතකොට මහා කන්න ජාතකයේදී යෝධ බල්ලෙක් කරගෙන ඇවිල්ල මිනිස්සු බය කල්ලා මිනිස්සු සාර්ධර්මෝලට යමු කරගන්නේ කවුද සක්‍රදේවේන්ද්‍රියෝ. ඊළඟට සම්බුලා දේවිය කැලේ රක්ෂසයකට හසුවච්ච වෙලාවෙ බේරගන්නන්නේ සක්‍රදේවේන්ද්‍රියෝ. විවිධ වේශමවාගෙන විවිධ විලාස මවාගෙන ඇවිල්ල ජනතාවට විවිධ තැන්වලදී පිහිට වෙනවා. ඒක නිසා මෙතන මේ සක්්‍ර. අන්ද බමුණා නැතහොත් සක්‍ර දේවේන්ද්‍ර බමුණා මෙලෙස්ස ඇස් ඉල්ලාගෙන එන්නේ ඇයි දැම් බෝධිසත්වරු ඕන තරන් ඉන්න පුළුවන්නේ පිනුවත්ති. බෝධිසත්වරු දැන් අදයිතිං බෝසත්වොරු වැහහිවැැහැලනේ සමහර දේශපාලච්නයොත් බෝසත්වොරු වෙලානිි එතකොට සමහරාය බුදුත්වෙලානේ. එනිසා මේ බුදුවෙන්න බලාගෙනඉන්න සමහර නූතන බෝධිසත්වවරුන්ට හොඳ කතාවක් මෙතන මැවෙනවා. මොකදදේ කතාව පින්වත්නි එදා බෝසත්වරු සැබයි බෝසත්වරු පරීක්ෂා කරන්න මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ තිබිල තියෙනවා අද ති දරුවන්ට ඔය ප්‍රක්ටිකල් දෙනව කියල කියන්නේ ප්‍රක්ටිකල් එකක්ක බෝසත්වොරු පරීක්ෂා කරන්න අදටත් කියල පෙනවා මේ පරීක්ෂණයේ පරීක්ෂකවරයා කෞද සප්‍රයා දෙදෙවු ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා එදට සක්පදේවේන්ද්‍රයා සමහයට මෙතන අන්ද බමුණකුගේ වේශයෙන් එන්නේ සිවිරජතුමා පරීක්ෂා කරන්න. සිවිරජතුමා බෝසක් සිවිරජතුමා අප්‍රමාණ දන්දුුන්නා. මහාදානපතියෙක් අප්‍රමානව දන්දුන්නා. දන්දීල දන්දීල හැමදේම ඒ නිසා මේ දන් දෙෙන්නේ කවර ප්‍රාර්ථනාවකින්ද අවර අරම්ණකින්ද ජනප්‍රිය වෙන්න දන් දෙෙනවද එහෙමත් අයින්නවාන. ජනප්‍රිය වෙන්න දන් දෙෙන් එතකට අන්න ඒවගේ දානපතියෙද්ද සිවිරජතුමා එහෙමනැත්තං අවංකව දානපතියෙදද. අවංක්‍රවම දන් දෙන කෙනෙක්ද. ඕක ලෝකයට ප්‍රැකට කරන්න තමයි යෝම නාවතිබුණේ. කොච්චර වැදගත් අදහසක්ද කියල බලන්. ඒ නිසා පින්වත්නි සක්‍රදේවේන්ද්‍රය අන්ද බමුණෙකුගේවේෂය මවාගෙන ඇවිල්ල තමයි මේ අස් ඇස් ඉල්ලන්නේ ඇස් ඉල්න්නේ දැ ඇස්දිකම ඉල්ලන්නේ දැන් එක්කෝ කනකිල්ලන්න තිබ්බා අතක්කිල්ලන්න තිබ්බා කකුලක්කිල්ලන්න තිබ්බා ඒමන ඇතන් දැන්ගෝයාි පෙනහලු දෙනවා වකු ගඩු දෙනවා, අක්මාව දෙනවා ලේ දෙනවා තවකිෙනෙකුගේ ජීවිතය ජීවත් කරන්න. අන්ද සක්‍ර බමුණා එවැනි දේවල් නෙවේ ඉල්ලන්නේ. ඇස් දෙක දෙන්නම බැරිදේ. දෙන්නම බැරිදේනේ. එතකොට දෙන්නම බැරිදේ දුන්නම තමයි ධනය උත්කරස්වක්වෙෙන්න්නේ. ධනය පිළිබඳ කොච්චට ලස්සන අදහසක් මේ පසුබි මේ කියවෙනවද කියල බලන් දෙන්නම බැරිදේ දෙන කෙන තමයි සැබෑම දානපතිය. ඒක නිසා මේ ඇස් දෙක ඉල්ලගෙන එන්නේ මේ සිබි මහරජ සැබෑම බෝධි සප්වේද්ද කියල පරීක්ෂාකට බලන් සැබෑම බෝධි සප්වේද. එයි නිසාහුගේ බෝධිසත්ව බව. පරීක්ෂණයට ලක්කරපු අවස්සාාවක් හැටියට මෙයාපට දක්වන්නට පොළුවන්. ඉඩවස්සිමුකොද වෙන්නේ. ඒ විමතියක් උපදවාලුව මැනව. නො උපදවාලුව මනව. ඒ ගැන කිසිම නගසි නාාම්දුකම එක විමතියක් නොයි. එහම දුන්නා. නැවතත් ඇස්දන්ඳුන් ප්‍රීතියෙන් දවස් ගැනනක් එකුත්තුූ කල සක්නෙවිඳුගේ සලස්න හුණුව අවුත් බුද්ධාංකුරයාණන් වහන්ස නොබ වහන්සේගේ සරීරේයටවන වෙහෙස බලා අපි දෙවුලවසිට ආම්හ. එසේ වුවත් අනුන්ට ඇස්දෙන්ට නොහැක්කෙමු. බොහන්සේ දුන් දාන බලයම ඇස් ලැබුව මැනවයිකි කල්හි ත සක්‍රදේවේන්ද්‍රයා ඇවිල්ලා කියන්නේ කොහොමද බුද්ධාංකුරයාණන් වහන්ස බුද්ධාංකුරයානන් ඒන්නේ බෝසත් අංකුරයාගෙනකනේ බෝසත් අංකුරයානන් අපි දෙව්ලවයි දංවා බව කියනවා ඔබවහන්සේගේ වෙහෙස මේ දෑස් දැන්නෑනේ ඇස් දෙක දන්දීලනේ එක නිසා ඇස් දන්දුන්නට පස්සේ ලොව පෙනෙන්නේ නෑ ඒ නිසාපි මේ උබවහන්සේට උදව්වක් කරන්න හිතාගෙන දෙව්ලොව ඉඳන් ආවෙේ. හැබැයි අපට ඔබට ඇස් දෙන්න බෑ. අර දන්දුන් වු ඇස් දෙ නැවත සවි කරන්න අපට බෑ. දන්දුන්නු ඇස් දෙක නැවත සවි කරන්න. සක්‍රදේවේන්ද්‍රයාටත් බැහැකිව්වා. අපේ රටේ දොස්ත්‍ර හට්සන් සිල්වාගේ සිට ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය මේ ව්‍යාපාරය ආරම්භ කළ දවසේ සිට අපේ රටේ අක්ෂි බද්ධකිරීම් සිද්ධ වෙන. සක්‍රදේවේද්‍රයන අපට ඒව කරන්න ගැ. එසේ ුවත් අනුන්ට ඇස් දෙෙන්ට නොහැකමු එහෙත් නොඹවහන්සේ දුන් දාන බලයම ඇස් ලැබුවමැනම්. අන්නේ එකැයි මේ දානය කියන එක කොයි තරං උත්කෘෂ්ට සිදුවීමදද කියල බල. අපි ආවේ ඔබගේ අක්ෂිකුහරය ඇතුළේ ඇස් දෙකක් සවිකල යන්න නොවී අපිට එහෙම කරන්න පුළුවන්කමුකුත් නැහැ? අපි ආවේ, ඔබවහන්සේ කරගත්තා වූ උද්ධාන පාරමිතාවේ බලයෙන් ඔබ වහන්සේට දිවස් ලැබන කියලා ප්‍රර්ථනාව කරන්න. ඉඩවස්සමුකද වෙන්නේ ඇස්දං දුන්නොත් මට බොහෝ වූ ප්‍රීතියෙන් ආවේස වූයේ අප්‍රමාණ වූ සොම්නස් උපන්නේ බලන්න සිවිරජතුමා සිතපුආකාරය දන්දීලා සිත්හදාගන්න එක තමයි අමාරු බොහෝ දෙනෙකොට තියෙන අමාරුව න සිවි මහ රජු ඇස් ඉල්ලා පැමිණි අන්ද බමුණට ඇස්ගලවා දී අප ප්‍රමාණ සොන්නසක් ලැබුවා මහත් වූ ප්‍රීතියක් ලැබවා තමන්ට දෙන්න අමාරුමදේ දුන්න කියල තමයි සොම්නස ඒ ප්‍රීතිය ඒ රජතුමා ලැබුවේ. ඉරිපස්සේ මේමාගේ සත්‍යානු භාාවෙන් මට දිවැස් ලැබේ වයිකයා සත්‍යක්‍රයා කළා. මම ඒ ධන පාරමිතාව පිරුවේ සත්‍යෙන්මයි සත්‍යයෙන්මයි. එනිසා සත්‍යානු භාාවෙන් දිවැස්ලැබෙන්න කළ පාර්ථනා කරවා. ඉරිපස්සේ ගන්න බහුල බිත්්ති ප්‍රාකාර පරවතයන් විනිවිධගෙන සියක් යොදුම් තැන් දක්න දිවැස් උපන්නේ අන්න එකයි වැදගත්තෙන්නේ ප්‍රකෘති ඇසට නැත්තම් අපි කියන්නේ මසඇස කියලනේ මේ මසැසට පේන්නේ හරිම පටු සීමවා යක් ඇතුළන තමන්ගේ කුටිය ඇතුළ පමණයි. කුටියෙන් බාහිරව තාපපයෙන් දොරෙන් එහා තියනදේ දකින්න පුළුවන් වෙන්න නෑ මසැසිෙන් හෙබත් ප්‍රකෘතියසිෙන්. දිවෙස්ල බුණහම වෙනස බලන් බිත්ති ප්‍රාකාර පර්ුවත විනිවිධගෙන. සියක් යොදුන් බලන්න පුළුවන්. සියක් යොදුන් බන කියන මට ි ගත කරන කාමරයෙන් එලිය කිසිුවක් දකින්න බයි. කිසිවකහහි සිටිනවද දකින්නේ නෑ. කවද යන්නන්නේ කල දකින්න බෑ. ඇ දිවස්ල බුණන දිවස්ල් බනානං මට මෙතැන්සිට යාාපනයට ඇමෙරිකාවට ඒ හැම තැනකම සිටිනය මෙතැන් සිට දකින්නට බාග ලැබෙනවා. ඒක නිසා ධනා නිසංසේෙන් දිවස් ලැබෙනවාය කියලා කිව්වා එහිත් තෙපි බිමතියක් නො ඉපදවයිකි සේකකිමෙද්ද. ස්වාමිණි නාගසීණයන් වහන්ස දිවස් ඉපදීමට හේතු වූ ඇස නැසීගිය කල්ලි අහේතක වූ අවස්තුක වූ අක්ෂිකූපයහි දිවස උපන්නේ දැයි විචාල නැවතත්හන් නැවතත් අනවා අර අක්ෂි කුහරේද දිවස උපන්නේ. අක්ෂිකොරේ කුහරේද දිවස උපන්නේ ස්වාමීණෙන් නාගසේණයන් වහන්ස එහෙම කිව්හම අපේ නාගසීෙන් හාමුදුරුවෝ මොකද උත්තරය දෙන්න ඇතමහා රජාය. එතකොට අහනවා ස්වාමීනිි මෙහි කාරණ කවරේද. හේතු නැසීගිය කල්ලේ අහේතුක වූ අවස්ථාවහි යම් කාරණයකින් දිවස් උපදනාාවී නම් වහාම මට එපමණ කාරණයකින් අවබෝධ කර වදාළ මැනවයි කියය.කිමෙද්ද මහරජානිනි ලෝකෙහි සත්‍යවාදීහු යම් සත්‍යයක් කරන කොටගෙන සත්‍යක්‍රියයා කෙරෙද්ද මේක ගනගන්නූනි මේ බොහෝදනා. මහරජානන ලෝකයහි සත්‍යවාදීහු සත්‍යවාදීහු සත්‍ය චරිත ව්‍යාජ චරිතනවෙයි නිවැරදි චරිත සත්‍යවාදීහු යම් සත්‍යයක් කරන කොට ගෙන සත්‍ය ක්‍රයා කෙරෙදද. සත්‍ය ක්‍රයා කරනවානය යදත් බහුල ලෙස අ සපති්‍යක්‍රාව කෝම මර්ධනය කල තිබුණක් කිසුවකුට පාරට බැස තමන්ට විරෝධයක් පල කරන්න අවස්ථාව නැති කරලා තිබුණක් සප්්‍යක්‍රියාව වනාහි යිතිහාසිකව ලොව සිදුවෙන තමන්ට තමන්ගේ අදහසක් නැතන් කෙනෙකුගේ අදහසකට එරෙහිව තමන්ට පල කළ හැකේ කිසියම් විරෝධතාක්‍රමවේදයක් සප්‍යක්‍රියාව ලක සත්‍ය වාදීහුම සත්‍යක්‍රාව හි දෙන්නවන් අ එකයි වැදගැත්වෙන්. මේ දේශපාලලඥියෝ තමන්ගේ චරිත දූෂණය කරගෙන අප්‍රමාන වැරදිකරමින් ඔවුන්ට සත්‍යක්‍රයා කරලා බලයක් ඇති කරගන්න පුළුවන්ද. මහත්මා ගාන්දිිතුමා කෝමද සත්‍යක්‍රයා අපිට නූතන ලෝකයේ හොඳම පරමාදර්ශය මහත්මා ගන්දිි ගාන්දිිතුමා අපි ඉන්දියාවට ගිහිල්ලා ඔය ගාන්දිි ගම බලන්න ගියහම පුදුම හිතෙනවා ගාන්දිිතුමාගේ ඒ උතුම් ඉන්දයානු පරමාදර්ශය. එතුමා ඒ සත්‍යක්‍රියාවන්ට එදා ඉංග්‍රීෂ් ජාතිකයන්ග හැසිරීම් රටාවට පාලනයට එරෙහිව සත්‍යක්‍රයා කළේ සැබවිම්ම සත්‍යවාදියකු වෙලා. ඒක නිසා තමයි මේ කාරණාව වැදගැත්වෙන්නේ සත්‍යවාදීහු යම් සත්‍යයක් කරන කොටගෙන සත්‍ය ක්‍රියා කරෙද්ද එබන්ඳු සත්‍ය නම් දෙයක් ඇත්දැයි විචාලසයක. එසේ ස්වාමීනිි ලෝකෙහි සත්‍යය නම් දෙයක් ඇත්තේය ස්වාමිණි නාගසේණයන් වහන්ස සත්‍යවාදීහු සත්‍යෙන් සත්‍ය ක්‍රියයාකොට වැසිවස්සන්නාහුිය. ගිනි නිවන්නාහුිය විෂ බස්සන්නා හුිය. අනිකුත් නානාප්‍රකාර කටයුතු කරන්න ආහුය. නිසා සත්‍යයක් ක්‍රියාවෙන් ලෝකේ බොහෝදය කරන්න පුළන් වැසිවස්සන්න පුළුවන්. ගිනි නිවන්න පුළුවන් විසබස්සන්න පුළුවන් නොෙක් නොයෙක් ආකාර දේවල් සත්‍යයක් ක්‍රියාවෙන් කරන්න පුළුවන් සම්බුලා ජාතකයේ සම්බුලාව. ක්සසයට හසුුවවෙච්ච වෙලාව ඇ මොකද කළේ සත්‍යක්‍රයා කළේ සත්‍යක්‍රයාා කළේ ඇ රැකිස් ශීලයෙන් ඒ සීලයෙන් සත්‍යක්‍රයා කළ එදා ජෑග්‍රාහි ගැහැනියක් බෝඩ් පත්තුනුව ැටි සම්බුල ජාතකය අපට කියනවා ඒේක නිසා පින්වත්නේ අද මේ කතාව තුළ ඉදිරිපත් වෙන්නේ හරිම ලස්සනයි මංහර ආශාවෙන් ඔබට මේ කතාව අධ්‍යනයකොට ගිහිපවරක් කියවා එහි සාරයගෙන ඔබට ඉදිරිපත් කරේ සිවිමහරජු ඇස්දඳුම් පසු දිවැස් ලැබුණාය ඒක ගැන එදා සමාජයේ තිබුණු මිත්‍යා මතයට එරෙහිව නගසයෙන් හාමුදුරෝ ගොඩනැගූ මේ සත්‍යවාදය. ලෝකයේ ජයගන්නේ සත්‍යවාදයයි. එනිසා ඔබ හැම දෙනාට ඒ සත්‍යවාදයන්හි පිහිටන්නටත් ආරාධනා. කරමින් දෙසුම හමාර කරනවා මමුලින් මහාත්මා ගුණ ඇති මිනිසුන් ගැනකිව්වා බාරුන් ජයතිලක අපේ රටේ එවැනි උතුන් මහාත්මගුණයෙන් පිරි ශ්‍රේෂ්ඨනායකයක් එනෙ එක සඳහන් කලා එවැනි උතුම් මිනිසුම් අනුස්මරණය කරන අපූරුගීය මහගමසේකරයන් ලියා අමරදේවයන් ගයන රත්නදීප ජන්මභූමි. ලංකදීප විචයභූමි මේ අපේ උදාරවූ මාතෘභූමියයි මාාතෘභූමයයි ආදිිසිංහලේ වීරමී මුතුන්ලෙන් සාරවූ උදාරවූ මාාතෘභූමියයි මාතෘභූමයයි මානික්‍යසේ පොලෝකැබේෙන් නිධාන වී ඇත්තෙ ඒ අභීතදූපුතුන් ජාතියේ නාමයිෙන් සංග්‍රාමභූමියේ ජීවිතේ පුදාහෙලූලේ කඳයි. මහගම සේකට වගේ මහා ශ්‍රේෂ්ඨ භාෂාදරයකුට සාහිත්‍ය දරයෙකුට සෞන්දරයවාදියෙකුට හැර මේ වචන පෙළගැස්ම කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. විශිෂ්ඨ ජාති කාබිමානී ගියෙන් අභිමානනීය වන්නටත් ඇැරියුම් කරමින්. දෙසු මහමාර කරන්නේ සවන්දුන් හැමට නිර්වානාවබෝධයම වේවායන පැතුමෙන්. ආකාසට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිතුවා චිරං රක්හන්තුසාසනං චිරංරක්හන්තු දේශනං චිරංක් hantu tuwang Sada